අටෝපේයක් ගන්න යන්න කියලා පොලිසියෙන් කියලා ගිහිල්ලා වංචා තුමාව දෙනවා අපි වෛරය පසෙක තියලා අපි ඉතිහාසෙදීන අවිහි ජාතියම අවදි වෙලා රට ජාතිය රැක ගන්න නියම හෙළයින් වශයෙන් පෙරමුණ ගන්න ඔයි කාට සිටින්න ඔයි කවුරුත් එකතු වෙන ලෙස ඉල්ලා සිටිනවා. අපි එකතු වෙලා අතේ තියෙන දීපන රැකියයි කියලා මරලා දැම්මා. ඒක හොයන්නේ නැති අපේ රට ජාතිය වෙන කඩයක් කතා කරන අපි දේශීය පාරම්පරික වෛද්‍යවරුන්ගේ එකමුතුවේ මම චින්තක ජයලත් ආරච්චි වෙද මහත්තයා අද අපි මේ නිහඬ විරෝධතාවයක් සූදානම් කරන්න පළමු කාරණය හේතුනේ පසුගිය කාලය මුළුල්ලේම පාරම්පරික හෙළ වෙදකම වෙනුවෙන් මේ රටේ තියෙනවා යම් ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ විශාල කෙනෙහිලිකම් ප්‍රමාණයක්. ඒ කෙනෙහිලිකම් ප්‍රමාණය කියලා කියන්නේ අපේ රට ඈත අතීතයේ ඉඳන්, ඒ කියන්නේ විජය රජුරුවන්ගෙන් එහා අතීතයක් තිබුණ රටක් මේක. එතකොට ඕනෑම රටක ශිෂ්ටාචාර තියෙනවා. ඒ ශිෂ්ටාචාරවල ඉඳන් පැවතෙන වෙදකමක් තියෙනවා. එතකොට අපේ දේශීය, ස්වදේශීය හෙළ වෙදකම විවිධ නම් වලින් හඳුන්වන අපේ රටට අනන්‍ය වූ වෙදකමක් තියෙනවා. ඒ වෙදකම පාරම්පරිකව කරගෙන ආපු වෛද්‍යවරුන්ට 1961 පනතේ ඉඳලා යම් යම් අගතීන් ප්‍රතිපත්තීන් කෙනෙහිලිකම් සිද්ධ වුණා. ඒ වගේම දැන් පසුගිය කාලේ මුළුල්ලේම හෙළ වෙදකම මේ රටෙන් තුරන් කරන්න විවිධ ජාත්‍යන්තර කුමන්ත්‍රණ ක්‍රියාත්මක වුණ ඖෂධ මාපියාවල් කරන අය කැමති නෑ මේ ගහෙන් කොලෙන් පොත්තෙන් කරන වෙදකම් කළා මිනිස්සු සුව වෙනවට. එතකොට මේ අද මේ ස්ථානයට පැමිණලා තියෙන්නේ මේ තමුත්තේගම ප්‍රදේශයේ වෛද්‍යවරු සහ ඒ තමුත්තේගම ප්‍රදේශයේ හෙළ වෙදකම් කරන වෛද්‍යවරුන්ගෙන් සුවපත් වෙච්ච රෝගීන් මේ පිටිපස්සෙන් ඉන්නේ. ඉතින් අපි අද මෙතනට එන්න හේතුව වුණේ දුරබැහැර ඉඳන් ආපු වෛද්‍යවරු මේ ස්වාමින් වහන්සේලා පවා ඉන්නවා. එක හේතුවක් තමයි පාරම්පරික වෛද්‍යවරයෙක් අන්තරෝමතිකව අත්අඩංගුවට ගන්න බැහැ. මේ අපේ රටේ පවතින නීතියක් තියෙනවා. ඒ නීති රීතිය අනුවත් මානව හිමිකම් නීති රීතියක් තියෙනවා. එන්නේ නීති රීති අනුවත් අපේ පාරම්පරික වෛද්‍යවරයෙක් අන්තරෝමතික විදියට අත්අඩංගුවට අරගෙන තියෙනවා. එයාට බොරු චෝදනා කීපයක් කියලා තියෙනවා. ඒ වගේම තමයි තමුත්තේගම පොලිස් ස්ථානයේදී ඒ එතුමාට පරුෂ වචනයෙන් බැනවැදීමක්, එතුමාගේ මානසික ව්‍යාකූල ස්වභාවයකට පත්වීමක්, ඒ වගේම එතුමාට කරුණු දැක්වීමට ඇති අවස්ථාව වල, ඒ වගේම තමන්ගේ දරුවන් ඉදිරියේ අපහාසයට ලක් කිරීමක් සිද්ධ වෙලා තියෙනවා කියලා එතුමා සමාජ මාධ්‍ය ජාලයට නේද වීඩියෝවක් මුදා හැරලා තියෙනවා. ඉතින් අපි කියන්න කැමති පාරම්පරික වෛද්‍යවරයෙක් වේවා, රටේ සාමාන්‍ය මිනිස්සෙක් වේවා, ඒ කෙනාට තියෙනවා යම්කිසි ජීවත් වීමේ නිදහසක්, අයිතියක් තියෙනවා. අත්අඩංගුවට පත්වීම ඒක සාමාන්‍ය ස්වභාවයක්, සාමාන්‍ය දෙයක්. නමුත් කෙනෙක් අත්අඩංගුවට ගත්තයින් පස්සේ ඒ කෙනාට සැලකන්න ඕන ක්‍රමයක් තියෙනවා, ක්‍රමවේදයක් තියෙනවා. හොරෙක් මංකොල්ලකාරයෙක් උඹ හොරෙක් උඹ උඹ නිකන් ඒ වගේ මේ ජරාමිනියෙක් බොල හොරු එහෙම කියන්න බෑ. ආයුර්වේදයේ තමයි කියන්නේ පාරම්පරික වෛද්‍යවරයා ලියාපදිංචි විය යුතුයි කියලා. හැබැයි දේශීය හෙළවෙදකම කරන වෛද්‍යවරයාට ලියාපදිංචියක් අවශ්‍ය වෙන්නේ නැහැ. එයාට තමන්ගේ වෛද්‍ය ක්‍රමය කරගෙන යන්න. එයාට තමන්ට ගෙලඟට ලෙඩෙක් එනවා නම් සිය කැමැත්තෙන් ඒ ලෙඩ ඇවිල්ලා බෙහෙතක් ඉල්ලනවා නම් වෛද්‍යවරයාට මානුෂික අයිතියක් තියෙන බෙහෙත් ටිකක් දෙන්න. ඒක සාමාන්‍ය මානුෂික අයිතියක්. ඒ අයිතියක් දුරු කළා ඒ වෛද්‍යවරයන් අපහසු මේ පළවෙනි සිද්ධියවත් අවසාන සිද්ධියවත් මේක නෙමෙයි. මේක මේ මේකේ අපිට තියෙන ගැටලුව
මේ පොලිස් ස්ථානයේ ස්ථානයතුමා හෝ නිලධාරිනුත් නෙමෙයි. නමුත් මේක මේ රට පුරා සිද්ධ වෙන්න පුළුවන්. ඊමීට පෙර සිද්ධ වුණා. දැන් මේක පොඩ්ඩක් වැඩි වෙලා තියෙනවා. මෙහෙම මෙහෙම ගිහිල්ලා ඒ කියන්නේ ගමට රටට සේවයක් කරන වෛද්‍යවරුන් අත්අඩංගුවට අරින් අරගෙන ඔවුන්ට හොරුන් මංකොල්ලකාරයෝ කිව්වොත් එහෙම ඒ දේශීය වෙදකම කරන දක්ෂ වෛද්‍යවරු ඒ වෘත්තියෙන් ඉවත් වෙනවා. තියෙන තමන්ගේ ගරුත්වය ලැජ්ජාව නිසා අනිවාර්යයෙන්ම මේ ඒ කියන්නේ තමන්ට ලියාපදිංචියක් නැහැ කියන මාතෘකාව ඔස්සේ ඒගොල්ල වෛද්‍ය වෘත්තියෙන් ඈත් වෙන බල. එතකොට මේ අගතියටපත් වෙන්නේ මේ රෝගී ජනතාව. ඒ රෝගී ජනතාවගේ සාක්ෂි සටහන් තියෙනවා, සම් ප්‍රකාශන තියෙනවා. ඒවා අපිට ඉදිරිපත් කරන්න පුළුවන් ඕනම වෙලාවක. ඉතින් අපි කාරුණිකව ඉල්ලා සිටින නැවත මේ වගේ දේවල් මේ පාරම්පරික වෛද්‍යවරුන්ට සිද්ධ කරන්න එපා. ගරු දේශීය වෛද්‍ය අමාත්‍යවරයා මේ පාරම්පරික වෙදකමට බොහොම සේවයක් කරනවා නේද? එතුමා සෑහෙන්න විශාල කාර්යභාරයක් කරනවා. එතකොට ගරු දේශීය වෛද්‍යවරයා අමාත්‍යවරයාගේ පවා කීර්ති නාමයට හානියක් මේ පොලිස් ස්ථාන වලින් මේ ස්ථානයේම කියලා නෑ, යම් යම් පොලිස් ස්ථාන වලින් මේ විදිහ අන්තරෝමතිකව අත්අඩංගුවට ගත්තාන් පස්සේ එතුමාගේ කීර්ති නාමයට තගවරුවා. එතුමා පත්තර වලට නියෝග නිකුත් කරලා තියෙනවා. මේ ගරු ආයුර්වේද කොමසාරිස් ජනරාල්තුමා මේ නියෝග නිකුත් කරලා තියෙනවා. මේ ආයුර්වේදයේ ප්‍රතිපාදන මගින් අනාවරණය වන පුද්ගලයන් සම්බන්ධව ඍජුව පොලිසිය මගින් වැඩලීම් කර අත්අඩංගුවට ගැනීමට සහ නඩු පවරා පවත්වාගෙන යාමට අවශ්‍ය ප්‍රතිපාදන අදාළ පනත මගින් සපයා නොමැත. ඒ වගේම මේ විශාල වශයෙන් මානව හිමිකම් කඩවීමක් වෙලා තියෙනවා. අපේ රට ජිනීවා සම්මුතියට අත්සන් කරපු මානව හිමිකම් ආරක්ෂා කරන්නම් කියලා බැඳිච්ච රටක්. ඒ රටේ මේ විදිහේ මානව හිමිකම් කඩවෙනව නම් රටේ පාලකයා වගකිය යුතුයි. මේක මහ විශාල කුමන්ත්‍රණයක්. අපේ රටේ දේශීය වෙදකම සංස්කෘතිය අපේ අනන්‍යතාවය නැති කරන්න මේ ජාත්‍යන්තරයෙන් එන මේවා ආයුර්වේදය කියන්නේ ඉන්දියාවේ දෙයක්. එහෙන් එන ඖෂධ නැව් පිටින් මෙහේ අපේ ලංකාවීර මුසු මේ හීන ඉරට්ට වගේ ඉන්දියාවීර ඉරසු මේ වගේ. එතකොට ඉන්දියාවේ බෙහෙත් බිව්වහම සිංහල බෙහෙත් බිගේ කියලා සිංහල බෙහෙත්ෙන් සනීප වෙන්නේ නැහැ. අපේ ගමේ ගොඩේ වෙද අතනින් බෙහෙත් ටිකක් ගන්න මෙතන ටිකක් ගන්න ගලවල එහෙම දෙන්නේ. ඒකට සනීප වෙනවා. එතකොට අරගොල්ලෝන්ගේ ඖෂධ මාපියාව කරන්න බෑ. අපි කියන්නේ බටහිර වෙදකමටම මේක මේ ප්‍රශ්නයක් කියලා. මේක මේ දේශීය ඖෂධය කියලා ඉන්දියාවේ ඉදම්ම කරන මේ ව්‍යාප්තවාදයක් මේක. මේ අපේ මිනිස්සුන්ගේ මේ බලන්නකො මේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතියන් තියෙනවා. මේ කුරුරි අමානුෂික අවමන් සහගත වද හිංසා වලින් මිනිස්සුන්ට මිදීමටදී අයිතියක් නැති කරලා තියෙනවා මේ පොලිස් ස්ථානේ. ඒකට අපි සෑහෙන විරුද්ධයි. මෙහෙම දේවල් සිද්ධ වුණොත් මේ අදෝ කමක් නෑ. අපි මාරාන්තික උපවාසයක් ආරම්භ කරන්නේ මෙතන පැමිණලා ඉන්නේ මේ මහා සංඝරත්නයේ වහන්සේලා වැඩම කරලා ඉන්නවා. මේ වයි වෙද හාමුදුරුවරු ඒ වගේම තමයි තමන්ගේ මේ අන්තරෝමතිකරේ සත්තනගුර ගැනීමට ඇති අයිතිය කට උත්තරයක් ගන්න ආවයි කියලා ගේක පාට මත්තලංගුර තමන්ගේ රත් වාහනේ යතුරු දුරගෙන රියදුරාගෙන් එතුමා ඒවට ප්‍රකාශන දෙනවනේ. එතුමා කියනවා මට සිද්ධ වෙච්ච කන් මේකයි කියලා. ප්‍රශ්නේ තියෙන මිනිස්සු යම් අසාධාරණයක් වුණා මේකට කතා කරන්නේ බයයි. ඇයි බය? ආරක්ෂකංශේ නිලධාරීන් මේ කරන්නේ. එතකොට මිනිස්සුන්ගේ සමහර මිනිස්සු බයයි. හපොයි බෑ. එහෙම නෙමෙයි, තමන්ට අයිති වරදක් කරොත් දඬුවම් විඳිය යුතුයි. ඒකට ගරු අධිකරණය තියෙනවා නේද මහත්තයා? ගරු අධිකරණයක් තියෙනවා. ඒ ගරු අධිකරණයෙන් නියම කරන දඬුවම් ඒක ඕනෑම පුරවැසියෙක් පිළිගත යුතුයි. එතකොට මේ වගේ දේවල් මේ බලන්න අපේ ශ්‍රී ලංකාව අත්සන් කරලා තියෙනවා මානව හිමිකම් කමඬුවට පැමිණ කිරීමේ අයිතිය. අපර මෙහෙන් සාධාරණ ඉෂ්ට නොවුනොත් අපි අනිවාර්යෙන්ම අන්තර්ජාතිකව මේක අරන් යනවා. අපි දේශීය පාරම්පරික වෛද්‍යරුන්ගේ එකමුතු විදියටයි කියන්නේ. අපි එක සැරයක් බලනවා, දෙසරයක් බලනවා, තුන්වෙනි වතාවෙත් බලනවා. මෙතනම මාරාන්තික උපවාසයක් ආරම්භ කරනවා. එක්කෙනෙක් දෙන්නේ මිය යනකම්. අන්න එතකොට රට අවදි වෙනවා. සිංහලයාගේ දේ විනාශ කරනවා. ඒ විනාශ වෙන්නේ කොහෙන්ද? අපේ මිනිස්සු අතින්මයි, අපේ මිනිහමයි. මේ පොලිස් නිලධාරියෙක් හෝ කවුරු හරි වාහනයකින් යනවා, කැඩෙනවා, කකුල් අතපය කැඩෙනවා. යන්න තැනක් නැහැ. ගමේ වෙද මහත්තයා ගාවට යන්න තින්. අපේ වෛද්‍යවරු ඉන්න ඕන තරම්. මේ ආරක්ෂකංශ නිලධාරීන් සමග සහසංයෝගයෙන් කටයුතු කරනවා. ගරු පොලිස්පතිතුමාගේ කීර්ති නාමය මේ වෙලාවේ වැඩි වෙලා තියෙනවා. එහෙම නේද අපේ හාමුදුරනේ? එතුමා රටට විශාල සේවයක් කරන ගරු පොලිස්පතිතුමා කෙනෙක් අපිට පත් වෙලා තියෙනවා. එතුමාගේ කීර්ති නාමයට මෙවැනි සිදුවීම් හානි කරයි කියලා අපි ගරු පොලිස්පතිතුමනි ඔබතුමාලත් මතක් කරනවා. මේව පිළිබඳ සොයා බලන්න. මෙවැනි අඩුපාඩුකම් සිද්ධ වෙන්න දෙන්න එපා. අපි රටේ තනින් තන පාරම්පරික වෛද්‍යවරු නැගිට ඕන. හැමුණොත් අපි රත්නපුර ප්‍රදේශයේ, ගාගල්ල ප්‍රදේශයේ, නුවර ප්‍රදේශයේ, වවුනියාවේ ඉතා දුරබැහැරව ඇවිල්ලා වෛද්‍යවරු ඉන්නවා. අපි ඒ ස්ථානවලත් මේව පවත්තලා අපි මේ රටේ ජනතාවට මේක මතක් කරනවා කියලා කියන්න කැමති ඔබ සාම සියලු දෙනාටම සිංහල වෙදකමල සිංහල ජාතියට ජය වේවා කියලා ආයිබෝන් කියලා. අපේ මම මැදිරිගිරියේ සිකි ස්වාමීන් වහන්සේ
ජාතිය පිරිමුණු ගත්සිංහයෝ සංවිධානය සහ සිව්හල ජාතික සංවිධානය ආදී සංවිධාන කීපේකම ප්‍රමුකත්වය දරන්න නමුත් මේ වෙලාවේ අපි පොදුවේ හෙල විදූරු වසයෙන් අපි එකතු වෙලා ඉන්න. ඒ සංවිධානාත්මක තත්ත්වෙන් නෙවෙයි පොදු භික්‍ෂූන් වහන්සේලා වසයෙන් මෙන්ම පොදු හෙළ වෙදවරුන් වෙනුවෙන් අපි එකතු වෙලා ඉන්න මේ තමුත්තේකම නගර මධ්‍යයෙහි මේ බුදු පිළිම වහන්සේ ළඟදී අපි මල් පහන් සුන්දුන් පූජාවන් පළතුරු කිරියාහාර පූජාවන් පවත්වෙලා අද මේ පුර පසළොස්සක් පෝය දවස බක් පුර පසළොස්සක් පෝය දවසේ මේ දිසානායක නම් වන මේ ප්‍රදේශයේ වෙද මහත්මයාව අනීතිකව අත්අඩංගුවට ගැනීමට විරුද්ධව එවගේම හෙළ වෙදකමට පහර ගැසීම හෙළ වෙදකමට බාධා පමුණුවීම මේ පාලකයන් විසින් කරනු ලබන අකටයුතු අක්‍රමිකතාවයන් දෝෂ දර්ශනයට ලක් කරමින් සමාජ මාධ්‍ය ජාලහරා වැරදි මේ ප්‍රතිරූපයක් නිර්මාණය කරලා ජාතියන්තරයට ඇවිල්. ඔව්. ඒ වගේම සමාජ මාධ්‍ය ජාලහරහා මේ පාලකයන් ඇතුළු ඒ ක්‍රියාකාරීන් මේ හෙළවෙදකමට පහර ගසන්නන් ජාත්‍යන්තරයේ සමාජ මාධ්‍ය ජාලහරහා අපේ වැරදි ප්‍රතිරූපමවල ඒ කරනු ලබන සෑම කටයුත්තකටම එරෙහිව විරෝධත්වයේ ප්‍රකාශ කිරීමක් තමයි අදට මෙහෙම සිදුවෙන්නේ. ඒ දිසානායක වෙද මහත්තයාව අත්අඩංගුවට ගැනීම කියන්නේ මුළු හෙළ වෙදකමටම පහර ගැසීමක්. එනිසා මේ හෙළ වෙදකම ආරක්ෂා කරගන්න අපි අභීතව නැගී සිටින අතර මහජනතාව පෙළගස්සනවා, අපි හෙළ වෙදවරු පෙළගස්සනවා. ඒ වගේම අද මේ කටයුත්තේදී අපට යම් අපහසුතාවයක් මේකට අපට පාලක පක්ෂයේ විසින් ආරක්ෂක අංශයේ විසින් යම් කෙනෙහිලිකමක් අපහසුතාවයක් පත්කරොත් හෝ මේවා එහුම්කම් නොදී අපේ බලාපොරොත්තු ඉටු නොවුනොත් අපි මෙතන මාරාන්තික උපවාසයකට පවා සූදානම් වෙනවා. මේ පොලිස් ස්ථානවල ස්ථානාධිපති ඇතුළු ඒ කාර්ය මණ්ඩලය කරනු ලැබූ ඒ අනීතික අත්අඩංගුවට ගැනීම සහ අනීතික අපහසුතාවයට පත්කිරීම ඇතුළු මේ හෙළ වෙදකමට පහර ගැසීමට විරෝධත්වය දක්වන්නයි අපි මේ කටයුතු කරන්නේ. ඒ වගේම මේ මාධ්‍ය ජාලාවලින් අපි කරන යම් කටයුතු ඇන හිටින ඉදිරිපත් නොකරන තත්ත්වයක් තිබුණ පසුගිය කාලේ මේ මොහොතදී මේ අපි වෙනුවෙන් ජාතිය වෙනුවෙන් පැමිණිච්ච මේ සියලුම මාධ්‍ය ආයතනවලට අපේ ස්තුතිය ප්‍රණාමය පුද දෙනවා. ඒ ආයතන ප්‍රධානීන් ඇතුළු කාර්ය මණ්ඩලයට සියලු දෙනාටම අපි අවසාන වශයෙන් ඉල්ලා සිටිනවා මුළු සමස්ත රටවාසී ජනතාවම මේ හෙළවෙදකමෙන් සුරැකෙන් ආරක්ෂා කරන්න කටයුතු කරන්න, ආරක්ෂා වෙන්න කටයුතු කරන්න, හෙළ වෙදවරුන්ව ආරක්ෂා කරගන්න කටයුතු කරගන්න, හෙළ වෙද කම රැකගෙන තමන්ගේ ගමේ හෙළ වෙද මධ්‍යස්ථාන පිහිටුවගෙන තමන්ගේ දූ දරුවන් සෞඛ්‍ය සම්පන්නව අනාගතයේ රට ජාතිය වෙනුවෙන් යෝධ බල යෝධ ශක්තිය ඇති ජනතාවක් බිහි කරගන්නට, ජාතියක් බිහි කරගන්නට, රට ජාතිය රැකගන්නට කොයි කවුරුත් පෙරමුණ ගන්නා ලෙස ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි. මම මහනුවර ප්‍රදේශයේ ජ්‍යෝතිෂ වගේම හෙළවෙද කටයුතු කරන වෙද මහත්තෙක්. මම පොල්ගොල්ලේ පදිංචිලා ඉන්නේ. අපි මේ තඹුත්තේගම දිසානායක වෙද මහත්තයා මේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධව අපි දැන් ඉදිරියට අපි ගරු අධිකරණයේ නීති කටයුත්තක් කරගෙන යනවා. අපි ඒ ගරු අධිකරණයට ගරු කරමින් එතුමා තමයි අපිට දැනුම් දුන්නේ මේකට සම්බන්ධ කරගන්න බැරි නිසා. නමුත් අපි හෙළ වෙදවරුන් වශයෙන් මේ සමස්ත ලංකාවෙම අපි එක පයින් නැගී සිටලා, මොකද අපේ හෙළ වෙදතුමා කියන්නේ අපේ ගෙදර ඉස්සර ඉන්න අම්මා තාත්තා. මොකද ඉස්සර අම්මා තමයි අපි පුංචි කාලේ ධනිය හැම ගියාට පස්සේ කුරුම්බැට්ටියක් උරච්චි කරලා ධනිය ගෑවේ. ඉතින් එතනින් තමයි හෙළ වෙදකම පටන් ගන්නෙ. ඒකවත් නොදන්නා මේ රටේ මේ අමන දුර්ධන දුර්මිෂ්ඨ බටහිර ගැති හැම පාලකයෙක්ම දැනගන්න ඕන මේ හෙළවෙදකමේ තියෙන වටිනාකම. එතකොට එවන් වටිනාකමක් නොදන්නා එවන් අපේ මේ රාවණ මහා රජතුමාගේ අවධියේ සිටන් මේ ශ්‍රී ලංකා දැරණි තලයේ මේ ගස්වල පොතු කොළ වැල් කඩාගෙන තමයි අපේ නිරෝගී සුවය ලැබුවේ. නමුත් දැන් අපේ මේ සිංහල මිනිස්සුන්ට ඔළුවට දාලා තියෙනවා ඔව්ව වැඩක් නැහැ, ඔව්ව බොරු දේවල් කියලා. නෑ, මේවා තමයි ඇත්ත දේවල්. මේ ගස් කොළන් වල තියෙන ඒ ඖෂධීය ගුණය අපිට මේ ලෝකයේ කිසිම ගහකින් ගන්න බෑ. මගේ ඉස්සර අපේ සංවිධායකතුමා සඳහන් කරා වගේ ඉන්දියාවෙන් ගේන ඉරමුසුව වෙනිවැල් කෝටුවක් වගේ මේ ලංකාවේ තියෙන ඉරමුසුව මේ තුත්තිරි ගහක් වගේ. ඒකේ නමුත්
ගුණාත්මක භාවය වැඩි බව අපේ මිනිස්සුන්ට කැමති නැහැ ඒක අවබෝධ කරලා දෙන්න. ඇත්තටම මේ හෙළවෙදකම රැක ගැනීම වෙනුවෙන් අපි මේ සියලු දෙනා අද මේ පෙළ ගැසී සිටින්නේ මේ ලංකාවට අනන්‍යතාවය ගෙනෙන ලංකාවේ මිනිස්සු සුවපත් කරන ඉතාම ගෞරවාන්විත වෛද්‍ය වෘත්තියකට ගරහන කෙනෙහිලිකම් කරන මේ අමන දුර්දන නිලධාරීන් රාජ්‍ය ඇතම් නිලධාරීන් හැමෝම කියන්න හොඳ නෑ හුද ගරු රත්තරන් නිලධාරිවරු ඉන්නවා අපි ළඟට එනවා පොලිස් නිලධාරි උන් ඔහුගේ බිරින්දෑවරු එනවා අපි ගාවට ප්‍රතිකාර ලබා ගන්න සුව වේලා අපිට ආශිර්වාද කරන යන වාර අනන්තයි අප්‍රමාණයි. ඉතින් මේ වැඩි වෙලාවක් මේ තමුත්වේගම රැඳී සිටින්නේ මේ දිසානායක මහත්තයාගෙන් ප්‍රතිකාර ලබලා සුවය ලබපු කට්ටිය. ඉතින් එතුමාට කෘතගුණ සැලකීමක් වශයෙන් තමයි අද මේ ස්ථානයට අපේ මේ අරගලයට පැමිණලා තියෙන්නේ. අපිට මේකට යම්කිසි රජයේ ඒ ක්‍රියාකාරී ඒ අදාළ බලධාරීන් ඒ අමාත්‍යංශවල බලධාරීන් මේකට නිසි පිළියමක් අපිට නොදුන්හොත් අපි දීප ව්‍යාප්තව මාරාන්තික උපවාස දක්වා අපි මේ භික්ෂුන් වහන්සේලාත් මේ උපයෝග කරගෙන අපි මේ කටයුතු දිගින් දිගටම කරගෙන යනවා කියලා මම මේ අවස්ථාවේදී සමස්ත රටවැසියන්ටම දැනුම් දෙනවා. මම මහනුවර ප්‍රදේශයේ ඉඳන් තමයි ආවේ තමුත්තේකම දිසානායක වෙද මහත්තයා ගාවට. මම විදේශගත වෙලා හිටියේ මාල්දිවේ ඉනේ. හෝටලයක රස්සාවක් කරගෙන ඉන්නකොට මම එහෙදී වුණ අනතුරකින් මගේ අතේ ස්නායු ප්‍රශ්නයක් ආවා. ඉතින් මම ලංකාවට ඇවිල්ලා කොච්චර බෙහෙත් කරා හරි ගියේ නැහැ. පස්සේ මම දැනගත්තා දිසානායක වෙද මහත්තයා ගැන. පස්සේ මේ ඇවිල්ලා මාසයක් වගේ කෙටි කාලෙකින් මම සම්පූර්ණ සුව වුණා. හැබැයි එතුමා අද වෙනකොට මගෙන් කිසිම මුදලක් අය කරලා නැහැ. බුලත් අතක් විතරයි මට දීලා තියෙන්නේ කියලා තියෙන්නේ. මේවා ලාභ ප්‍රයෝජන බලාගෙන කරන දේවල් නෙවෙයි. මම නැවතිලා තමයි මට නුවරින්නම් හැමදාම යන්න දෙන්න බැරි හින්දා කැම බීම පවා එතුමාගේ තැනෙම්ම දීලා එතනම නවතින්නත් ඉඩ සලස්සලා දීලා අද වෙනකන් හැමදේම දරුවෙක් වගේ බලාගත්තා. ගෙදර වගේම හිටියා. ඉතින් මේ වගේ දේවල් සිදුවෙනාට අපි තරුණය විදියට අපිත් අකමැති. මොකද මේවා අපේ පාරම්පරික දේවල්. ඒ වගේ අගේ අපිට තේරෙන්නේ අපිට මොකක් හරි ප්‍රශ්නයක් වුණාම තමයි හැම දෙයකටම බටහිර ආකල්ප හරියන්නේ නැහැ කියලා මට හොඳ නම ඒක තහවුරු වුණා. ඉතින් තෙරුවන් සරණයි හැමෝටම. ඔබතුමා බෙහෙත් ගන්නකොට ඒ මෙදමැදිරි විශාල බෙහෙතක් ඇවිල්ලා ඉන්නවද කොහොමද? ඔව් හැමදාම දවසට කොහොමත් අනිවාර්යෙන් 70ක් වගේ එනවාම තමයි. මොකද මම එතන නැවතිලා හිටපෙන්න මම ඒ ගැන හොඳටම දන්නවා. දවසට 70ක් 50ක් එනවාමයි. ඔබගේ ප්‍රතිකාර හොඳයිද? ඔව් අනිවාර්යයෙන්ම හොඳයි. ඒක වෙනම මගේ ජීවිතේට පළවෙනි අත්දැකීම මේ වගේ ප්‍රතිකාර ලැබුවු. මං ගා ෆොටෝස් වීඩියෝ හැමදේම තියෙනවා. මං ආපු දවසේ ඉඳන් ගත්ත ප්‍රතිකාරවල මට යවුණත් පෙන්වන්න පුළුවන්. ගත්ත දිනේ පවා තියෙනවා ඒ වගේ. දැන් සම්පූර්ණ හොඳයි. මගේ බෙල්ලවත් හරව ගන්න බැරි හිටියේ දැන් හැමදේම පුළුවන්.